ආයුබෝවන් අද පෙළපොතේ 12 වෙනි පාඩම ත්‍රිකෝණ හා චතුරස්‍ර අපි සාකච්ඡා කරමු පුතේ මේ පාඩම මම වීඩියෝ දෙකකින් ඉදිරිපත් කරනවා ගොඩක් දරුවන් මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා පෙළපොතේ තියෙන අභ්‍යාසත් කරන්න කියලා ඒක නිසා මම තීරණය කළා මේ පෙළපොතේ තියෙන අභ්‍යාස වල උගලන්ට අමාරුයි කියලා හිතන ගණන් වීඩියෝ එක මගින් සාකච්ඡා කරනවා හරිද එහෙමනම් පුතේ අද මේ ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමේ අපේ පළවෙනි කොටස අපි පටන් ගනිමු මේ පාඩමේ හැදෑරීමෙන් ඕගොල්ලන්ට මෙන්න මේ හැකියාවන් ලබා ගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශ 180 බව හඳුනා ගැනීමට චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බව හඳුනා ගැනීමට ත්‍රිකෝණයකද චතුරස්‍රයකද බාහිර කෝණවල එකතුව අංශක 360 බව හඳුනා ගැනීමට හා ත්‍රිකෝණයක හා චතුරස්‍රයක කෝණාශ්‍රිත ගණනය කිරීම වල යෙදීමට දැන් මෙන්න මේ පාඩම හැදෑරීමෙන් මේ හැකියාවන් අද අපට ලබා ගන්න පුළුවන් එමුනම් අපි පාඩම පටන් ගනිමු මේ පාඩමේ අපි කතා කරන්නේ ත්‍රිකෝණ හා චතුරස්‍ර පිළිබඳ අපි මුලින්ම ත්‍රිකෝණ ගැන කතා කරලිමු පුතේ ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? සරල රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත බහුවස්රයක් ත්‍රිකෝණයක් ලෙස හඳුන්වයි. එතකොට සමහර දරුවන්ට අමතක වෙලා තියෙයි බහුවස්රයක් කියන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි බහුවස්රයක් කියන්නේ මොකද්ද කියලා මතක් කරමු. බහුවස්රයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මගින් සංවෘතව සෑදෙන තල රූපයක් සරල රේඛා ඛණ්ඩ මගින් සෑදෙන සංවෘත තල රූපයකට අපි හඳුන්වනවා බහුවස්රයක් කියලා. එතකොට ත්‍රිකෝණයක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත බහුවස්රයකට. ඒතර ඕගොල්ලෝ මට කියන්නේ කුඩාම බහුවස්රය මොකද්ද? කුඩාම බහුවස්රය පුතේ ත්‍රිකෝණය. ඇයි කවදාවත් අපිට සරල රේඛා ඛණ්ඩ දෙකකින් සංවෘත තල රූපයක් හදාගන්න පුළුවන්ද? බෑ. අනිවාර්යයෙන්ම බහුවස්රයක් හදාගන්න නම් සරල රේඛා ඛණ්ඩ අවම වශයෙන් තුනක් අවශ්‍යයි. එහෙනම් සරල රේඛා ඛණ්ඩ තුනෙන් හැදෙන බහුවස්රය අපි හඳුන්වනවා ත්‍රිකෝණය කියලා. ත්‍රිකෝණයට පුතේ අංග තියෙනවා. ත්‍රිකෝණයේ අංග කෝණ සහ පාද. අපි මතක් කරගමු කොහොමද ත්‍රිකෝණයක කෝණ හඳුන්වන්නේ පාද හඳුන්වන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මම මෙතනට ගන්නවා ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය මම නම් කරනවා A B C කියලා. එතකොට බලන්න මේ ත්‍රිකෝණයේ පාද මොනවද? ත්‍රිකෝණය දෙස බලන්න. ඔන්න දැන් මම පාද අඳිනවා. එක පාදයක් අඳිනවා. මෙන්න මෙහිම රතු පාටින් ලකුණු කරනවා. බලන්න මේ රතු පාටින් ලකුණු කරපු පාදය අපි කොහොමද හඳුන්වන්නේ? අපිට හඳුන්වන්න පුළුවන් A B කියලා. ඔක A B කියලා ලියන්නත් පුළුවන්. නැත්තම් BA කියලා ලියන්නත් පුළුවන්. නමුත් මම දැකලා තියෙනවා සමහර දරුවන් කරන මේ කරන වැරදි මේ AB කියන පාදය මෙහෙම නොලියා ඒගොල්ලෝ ලියනවා A, B කියලා. එහෙම ලියන්න එපා. A, B කියන්නේ A හා B ලක්ෂ කියන එක. පාදයක් හැම වෙලාවෙම අකුරු දෙකකින් හඳුන්වන්න. එතකොට මැදට කමා දාන්න එපා. මේක AB නැත්තම් BA කියලා කියන්නත් පුළුවන් අපි අනිත් පාදේ ගන්න BC ඕකත් CB කියලා කියන්නත් පුළුවන් ඉතිරි පාදය AC ඒකත් CA කියලා කියන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු මේ ත්‍රිකෝණයේ කෝණ ඔන්න මම දැන් කෝණය ලකුණු කරනවා මේ මන් ලකුණු කරපු කෝණය හඳුන්වන්නේ කොහොමද බලන්න පුතේ මේ කෝණය හැදිලා තියෙන්නේ මොන ශීර්ෂය ළඟද මේ ත්‍රිකෝණයේ ඒ කියන ශීර්ෂය ළඟ. එහෙමනම් කෝණය හඳුන්වනකොට අපේ මේ බලන්න මම හඳුන්වපු හැටි BAC. මේ BAC කෝණය මෙහෙම හඳුන්වන්නත් පුළුවන් CAB කියලා හඳුන්වන්නත් පුළුවන්. නමුත් අනිවාර්යෙන් කෝණය හඳුන්වනකොට මෙන්න මේ බලන්න මම ලකුණු කරනවා මේ මැද තියෙන ඕන A කියන අක්ෂරය. ඇයි අපි ඒකෙන් තමයි හඳුනගන්නේ මේ කෝණය හැදිලා තින්නේ කොහෙද? ඒ කියන ශීර්ෂය. එහෙමනම් ඒ කියන ශීර්ෂය හැදුනා නම්
कोणे नाम करने कोटे मैदते ए अक्षरे दमिए युतुई दिपक्ते तीन अकुरुमारु आड़ का मन्ने B A C कोणे किया ना पुरुवा C A B कोणे किया ना पुरुवा बाला नित्रु कोण ओ कपिट्टे हंदुन्ना ना पुरुवा A B C नहीं दे ना त्रिकोणे दाखिन नोने A B C कोणे के ला मिन्ने मिहे में हंदुन्नो हाँ मैं අපි දන්නවා මෙතන අනිවාර්යයෙන්ම කෝණය හැදিলা තින්නේ මෙන්න මේ B අක්ෂරේ ළඟ කියලා. ඉතිරි කෝණය මොකද්ද අපි ACB කෝණය විදිහට නම් කරමු. දැන් තේරුණා නේද? ත්‍රිකෝණයේ කෝණ මොනවද? පාද මොනවද? කොහොමද අපි ඒවා හඳුන්වන්නේ කියලා. එහෙනම් අපි පාඩමේ ඉදිරියට යමු. ත්‍රිකෝණ අපිට නම් කරන්න පුළුවන් අපි ගණන් ගන්න තියෙන නම් කරන ආකාරය අපි ඒවන් මතක් කරලෙමු පුතේ ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන් පාදවල දිගණුව කොහොමද පාදවල දිගණුව වර්ග කරන්නේ මතකද සමපාද ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණය විෂම ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය කියන්නේ මොකද්ද මතකද ඔන්න මම නම් කරනවා පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණවලට අපි කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. සමදීපාද ත්‍රිකෝණය කියලා කියන්නේ ඔන්න මම දැන් PQR කියලා ත්‍රිකෝණයක් ගත්තා. සමදීපාද ත්‍රිකෝණේ පාද දෙකක් දිගින් සමානයි. ඊට පස්සේ අපි බලමු විෂම ත්‍රිකෝණය. ඔන්න මම විෂම ත්‍රිකෝණයක් අඳිනවා. අපි XY set කියලා නම් කරමු. විෂම ත්‍රිකෝණය කියලා කියන්නේ පාද තුනම දිගින් අසමාන ත්‍රිකෝණ වලට අපි කියනවා විෂම ත්‍රිකෝණ කියලා. එහෙමනම් පාදවල දිගණුව ත්‍රිකෝණ වර්ග කරන්නේ කොහොමද? සමපාද ත්‍රිකෝණය, සමදීපාද ත්‍රිකෝණය, විෂම ත්‍රිකෝණය. තවත් අපිට ත්‍රිකෝණ නම් කරන ආකාරයක් තියෙනවා. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණය වර්ග කිරීම. කෝණවල විශාලත්වය කොහොම අනුව කොහොමද වර්ග කළේ අපි කලින් සුළු කෝණී ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක් එක් කෝණේ විශාලත්වය අංශක 90ට වඩා අඩුයි ඒ කියන්නේ ත්‍රිකෝණේ කෝණ සියල්ලම අපි බැලුවට පස්සේ කෝණ තුනම අංශක 90ට වඩා අඩුයි අන්නේවට අපි කියනවා සුළු කෝණී ත්‍රිකෝණ. බලන්න මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද කියලා? මහා කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයේ එක් කෝණයක විශාලත්වය අංශක 90ට වඩා වැඩි. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ බලන්න ඍජු කෝණී ත්‍රිකෝණයක්. බලන්න මෙතන පුතේ මම මේ කොටු ලකුණක් දාලා දෙන හැටි ත්‍රිකෝණය ඇතුලේ. ඒ කියන්නේ ඒ ශීර්ෂ ළඟේ කෝණයේ විශාලත්වය අංශක 90යි කියන එක. අපිට අංශක 90 කෝණය කියලා 90යි කියලා ලියන්න ඕනේ නැහැ. අපි එකට කෙටි ක්‍රමයක් සංකේතයක් හදාගෙන තියෙන්නේ පොඩි කොටු ලකුණක් දානවා. එතනින් අපි නිරූපණය කරන්නේ අංශක 90යි කියන එක. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක් කෝණයක විශාලත්වය අංශක 90ක් වේ නම් එම ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. දැන් තේරුණාද? හැම වෙලාවෙම පුතේ ත්‍රිකෝණ වර්ග කරන්නේ කෝණ 90 අංශක 90 පදනම් කරගෙන සුළු කෝණී කිව්වහම සුළු කෝණී ත්‍රිකෝණවල සෑම කෝණයක්ම අංශක 90ට වඩා අඩුයි මහා කෝණී ත්‍රිකෝණයක් කිව්වහම එක් කෝණයක් අංශක 90ට වඩා වැඩි ඍජු කෝණී ත්‍රිකෝණයක් කිව්වහම එක් කෝණයක විශාලත්වය අංශක 90ට සමානයි දැන් තේරුණාද කොහොමද ත්‍රිකෝණ වර්ග කරන්නේ කෝණ 90 කියලා හරි මේ ඔක්කොම පුතේ අපි කලින් එගත්තු දේවල් මම ඕගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්න. එහෙමනම් අපි පාඩම ඉදිරියට යමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඔන්න මම මෙතන විවිධ වර්ගයේ ත්‍රිකෝණ ටිකක් දැන් ගෙනාවා. මොනවද මේ ත්‍රිකෝණවල තියෙන අභ්‍යන්තර කෝණ? අපි ලකුණු කරමු හැම ත්‍රිකෝණයකම අභ්‍යන්තර කෝණ. ඔන්න ඕවා තමයි අභ්‍යන්තර කෝණ. ඒ කියන්නේ ත්‍රිකෝණයේ කෝණ. අපි වෙන්දෝව ගිනගත්තේ අභ්‍යන්තර කෝණ නෙමෙයි ත්‍රිකෝණයේ කෝණ කියලා. නමුත් මේවා තියෙන්නේ ත්‍රිකෝණයේ ඇතුළත. හරි විදිහට අපි මේක කියන්නේ අභ්‍යන්තර කෝණ කියලා. පුතේ ඕගොල්ලන්ට ත්‍රිකෝණ ඕන ඕන විදිහට අඳින්න පුළුවන් නේද? එක එක ත්‍රිකෝණ
සුළු කෝණිය අඳින්න පුළුවන් මාක් කෝණිය අඳින්න පුළුවන් සමපාද අඳින්න පුළුවන් නේද කුමන ත්‍රිකෝණයක් ඇන්දත් අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ගත්තොත් අංශක 180ට සමාන වෙනවා තේරුණාද ඒක මතක තියාගන්න හොඳට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 වේ කියලා ඔන්න දැන් මම ත්‍රිකෝණයක් අඳිනවා මේ ත්‍රිකෝණය නම් කරමු A B C කියලා එහෙමනම් මම අභ්‍යන්තර කෝණවල අගය ලකුණු කරනවා simple A අනිත් අභ්‍යන්තර කෝණයේ අගය simple B අනිත් එක simple C මේ කෝණයේ අගය හරි එහෙමනම් අර අපි කලින් ගණන් ගත්තානේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක කීයද 180යි දැන් මම ගත්තේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය විදිහට A B C එහෙමනම් අපිට ලියන්න පුළුවන් A ධන B ධන C සමානයි අංශක 180යි කියලා. දැන් තේරුණා නේද? අපි එහෙමනම් පුතේ පොඩි අභ්‍යාසයක් කරලා ඉමු. ඔන්න පහත දැක්කින ත්‍රිකෝණවල x මගින් දක්වා ඇති කෝණේ විශාලත්වය සොයන්න. බලන්න රෝම ඉලක්කම් 1. ත්‍රිකෝණය දිහා බලන්න. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අගයන් දීලා තියෙනවා. එක් කෝණයක අගය අංශක කීයද? මේ බලන්න මේ කෝණයේ අගය අංශක 55යි. තවත් කෝණයක් අංශක 45යි. එහෙනම් ත්‍රිකෝණය අපට x මගින් දීලා තියෙනවා. අපිට මෙතන හොයන්න කියලා තියෙන්නේ x වල විශාලත්වය. ඕගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අංශක කීයද? 180යි. එහෙමනම් අපිට සමීකරණයක් ලියන්න බැයිද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් x ධන 45 ධන 55 සමානයි 180යි කියලා. ඇයි? හොඳට බලාගන්න මේ පළවෙනි ගණන නිසා මේ අභ්‍යන්තර කෝණ ලකුණු කරලා තියෙන විශාලත්වයන් ලකුණු කරලා තිනෝ x 45 55. එහෙනම් මේ තුනේ එකතුව 180ට සමාන වෙන්න ඕන. ඇයි අපි දන්නවනේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. නමුත් අපි ගණන හදන්න ලියන්න ඕන. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් කියලා තමයි සමීකරණය ලියන්නේ. හැම වෙලාවෙම මේ ගණන් වල හේතු ඉදිරිපත් කරන්න ඕන. එහෙමනම් දැන් මේ සමීකරණය විසඳමු. ඇයි අපිට තියෙන්නේ x හොයන්න? ඔන්න දැන් 45ට 55 එකතු කරාම කීයද? මෙතන 100යි. නේද? එතකොට අපි ලියන්න පුළුවන් x ධන 100 සමානයි අංශක 180යි. දැන් අපිට හොයන්න තියෙන්නේ මෙතන සමීකරණේ x. එහෙමනම් මේ අපිට අංශක 100 අරය යන්න පුළුවන් සමීකරණේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ අරය යනකොට ධන 100 ඍණ 100 විදිහට එනවා. ඒත් අපිට සමානයි x සමානයි අංශක 180 ඍණ 100. එතකොට 180 න් 100ක් අඩු කරලා පස්සේ 80යි. එතකොට x සමානයි අංශක 80යි. දෙවනි ගණන බලන්න. දෙවනි ගණන අපිට හොයන්න තියෙන්නේ x බලන්න ත්‍රිකෝණයේ කෝණ තුන එක් කෝණයක් x අනිත් කෝණයේ අංශක 53යි අනිත් කෝණය කීයද අගයක් දාලා නැහැනේ කොටුවක් නැදලා තියෙන්නේ කොටුවක් කියන්නේ අංශක කීයද 90යි දැන් එහෙමනම් අපි හේතුව ලියලා සමීකරණය ලියමු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් x ධන 90 ධන 53 සමානයි 180යි. මේ බලන්න මම පෙන්වන්නම් ඔන්න x ධන මෙතන 90 ධන 53 සමානයි අංශක 180යි. දැන් අපි විසඳමු. x ධන අංශක 143 සමානයි 180යි. දැන් බලයි කොහොමද 143 ආවේ කියලා. මේ බලන්න 90ට 53ක් එකතු කරාම 143 හැදෙනවා. ඒකයි එතන මම ලියුවේ
x ධන අංශක 143 සමානයි අංශක 180යි. එහෙමනම් අපි x හොයන්න නම් 143 දකුණු පැත්තට අරගියමු. ධන 143 දකුණු පැත්තට යනකොට ඍණ 143 වෙනවා. එතකොට x සමානයි අංශක 180 ඍණ අංශක 143යි. අපි අඩු කරලා උත්තරේ ගමු. x සමානයි අංශක 37යි. හරි. තව ගන්නම් බලමු. මෙතනක් තියෙනවන්න x මගින් දක්ක ඇති කෝණවල විශාලත්වය හොයන්න තියෙන්නේ. රෝම ඉලක්කම් 3 බලන්න. කෝණ 3 දීලා තියෙන විශාලත්වය. කොහොමද දීලා තියෙන්නේ? x x කියලා කෝණ දෙකක් තියෙනවා. තව කෝණයක් අංශක 130යි. එමුනම් අපිට ලියන්න පුළුවන්. නේද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් දැන් ලියමු x ධන අංශක 130 සමානයි අංශක 180යි. x-ට x එකතු කරාම කීයයි x-ද? මේ බලන්න x-ට x එකතු කරාම 2යි x. අපිට ලියන්න පුළුවන් 2යි x ධන අංශක 130 සමානයි අංශක 180යි. දැන් අපිට මෙතන අපි x තනි කරගන්න බලමු. එහෙමනම් අපි x පැත්ත එක පැත්තකට තියාගෙන අනිත් පැත්ත සියල්ලම එහා පැත්තට අරයන්න ඕන දැන්. මුලින්ම අපි ධන 130 දකුණු පැත්තට අරන් ගිහිල්ලා ලියමු ඍණ 130යි කියලා. ඒතර 2යි x සමානයි අංශක 180 ඍණ අංශක 130. 180න් 30ක් අඩු කරලා පස්සේ අංශක 50යි. 2යි x සමානයි අංශක 50 නම් x කීයද? x 50න් භාගයයි අංශක 25යි. බලන්න හතරවෙනි ගණන x හොයන්න තියෙන්නේ. ත්‍රිකෝණයේ කෝණ තුන විශාලත්වය ලකුණු කරලා තියෙනවා. x x x. එහෙමනම් අපි දන්නවා මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා. ඒක අනිවාර්යයෙන්ම ලියන්න. එහෙනම් අපි දැන් ගිමු සමීකරණයක් x ධන x සමානයි අංශක 180යි. x-ට x-ට x එකතු කළාම කීයයි x-ද? 3යි x සමානයි අංශක 180යි. 3යි x 180 නම් x හොයන්න මොකද්ද කරන්න ඕන සමීකරණේ? 3ෙන් බෙදන්න ඕන දෙපැත්තෙම. එතකොට මේ 3ට 3 කැපිලා යනවා. මෙතන 3ට 1යි 180ට 3 ඒවා කීයද? 60යි. ඉතින් අපට උත්තරේ එනවා x සමානයි 60යි කියලා. අපි තව ගණනක් බලමු. බලන්න පහත ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. කෝණ තුන දීලා තිනු අපිට. අංශක 30 5 x සහ x විදිහට කෝණ තුනේ විශාලත්වය දීලා තිනු. අපිට කියන්නේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න කියලා. එහෙමනම් අංශක 30 කියන කෝණේ විශාලත්වය හොයන්න දෙයක් නැහැනේ. එන ඉතුරු කෝණ දෙකේ විශාලත්වය තමයි අපට හොයන්න තියෙන්නේ. අපි දන්න එකම දේ මෙතනදී මොනවද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල අංශ එකතුව අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. එහෙමනම් දැන් අපි මෙතන සමීකරණයක් ලියමු. x ධන 5 x ධන අංශක 30 සමානයි 180යි. බලන්න පුතේ x-ට 5 x එකතු කරාම කීයද? 6යි x. අපට ලියන්න පුළුවන් නැවතත් 6යි x ධන 30 සමානයි 180යි. දැන් අපි 6යි x එක පැත්තක තියාගෙන අංශක 30 අපි දකුණු පැත්තට අරයියමු. දකුණු පැත්තට අරයනකොට මොකද වෙන්නේ? ධන 30 ඍණ 30 වෙනවා. එතකොට 6යි x සමානයි 180 ඍණ 30යි. 6යි x සමානයි 180න් 30ක් අඩු කරලා පස්සේ 150යි. දැන් එහෙමනම් x අපි මුලින්ම හොයාගමු. 6x අංශක 150යි x හොයන්න අපි දෙපැත්තම 6ෙන් බෙදමු. ඔන්න දැන් මම බලන්න දකුණු පැත්තෙන් ලිව්වා සමීකරණේ දෙපැත්තම 6ෙන් බෙදුවා. ඒතර මෙතන 6ට 6 කැපිලා යනවා. 6ට 1යි 150ට 6 ඒවා 25යි. බෙදලා බලන්න පුතේ. ඒතර x වලා ගේනවා අංශක 25යි. දැන් ඔන්න අපිට කියලා තියෙන බලන්න x විශාලත්වය හරිනේ මේ කියලා තියෙන්නේ. බලන්න ප්‍රශ්න දිහා.
අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්නේ. දැන් ගොඩක් දරුවෝ අමතක වෙලා එක්සල් අගය හොයලා ඉතින් ඉවර කරනවා. එතකොට අපිට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්ද? බෑ. අහන ප්‍රශ්නෙටයි අපි උත්තර දෙන්න ඕන. x සමානයි අංශක 25යි. බලන්න පුතේ මේ ත්‍රිකෝණේ කෝණවල අගයන් කීයද? අපිට හොයන්න තියෙනවා x කියන කෝණය අගය හොයන්නත් ඕන 5x කෝණය අගය හොයන්නත් ඕන. එහෙනම් දැන් අපි එක කෝණයක අගය හෙව්වා. ඒ තමයි x. එහෙමනම් අපි ඉතුරු කෝණය හොයමු. ඒ කියන්නේ 5x. 5x හොයන්න නම් x 25 නම් 5x කියන්නේ කීයද? අංශක 25 5න් ගුණ කරන්න ඕන. එතකොට එනවා 5x 125යි. එතකොට අපේ උත්තර දෙක අංශක 25 සහ අංශක 125යි. තව ගණනක් බලමු යකාට. එතනක් තියෙන්නේ පහත ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න කියලා. දැන් අපි බලමු පුතේ මොනවද මේ ත්‍රිකෝණේ තියෙන අභ්‍යන්තර කෝණ කියලා. A තව එකක් තියෙනවා බලන්න. A එහෙනම් අපි A වල අගය හොයන්න ඕන. තව එකක් 2A අනිත් එක 3A. එහෙනම් අපි A හොයා ගන්න ඕන, 2A හොයා ගන්න ඕන, 3A හොයා ගන්න ඕන. මුලින්ම අපි එහෙනම් A හොයාගෙන ඉමු. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණන එකතු 180 බැවින් 3A ධන 2A ධන A සමානයි අංශ 180යි. 3a ධන 2a ධන a කියන්නේ 6a සමාන 180යි. දැන් එහෙමනම් a හොයන්න සමීකරණ දෙපැත්තම කීයෙන් බෙදන්න ඕනද? 6ෙන් බෙදන්න ඕන. 6ට 6 කැපිලා ගියා. 6ට 1යි 180ට 6 ඒවා 30යි. ඒතර ඒවල ගේනවා අංශක 30යි. එහෙනම් 2a. තව කෝණයක් තමයි 2a. 2a ගන්න අපි අංශක 30 දෙකෙන් ගුණ කරන්න ඕන. ත්‍රිනෝ 2i සමානයි 60යි. දැන් තව දරුවෙක් හිතන්න පුළුවන්. එතකොට ඊට දෙකෙන් ගුණ කරලා පෙන්වන්න ඕනද කියලා. එහෙම අවශ්‍ය නැහැ. a සමානයි අංශක 30 කියලා හොයාගත්තට පස්සේ උගලට 2i සමානයි අංශක 60යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් 3i කීයද? අංශක 90යි. ඒ විදිහට උත්තර ලියන්නත් පුළුවන්. දැන් තේරෙන්නේ පුතේ කෝණවල විශාලත්වය සොයන හැටි. මම නැවතත් මතක් කරනවා අර අගුණ අමතක වෙන්න පුළුවන් විභාගයට එම හදනකොට ඒ හොයලා අපි ඉතුරු ටික අමතක කරනවා අපි දා ඒ හොයාගත්තනේ නොදන්නා පදේ හොයාගත්තනේ එහෙනම් අපි ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නෙට බලන්න අහන ප්‍රශ්නේ මොකද ඒ අනුව පිළිතුරු දෙන්න හැම වෙලාවෙම සූදානමින් සිටින්න ඔන්න වෙනස් එකක් පහත ත්‍රිකෝණවල ඉංග්‍රීසි අක්ෂර වලින් දක්ව ඇති කෝණවල විශාලත්වය සොයන්න ඒ මං වෙනස් කිව්වේ ත්‍රිකෝණයට පොඩි දික් පාදයක් දික් කරලා තියෙනු නේද? කමන්නේ අපිට පුළුවන් දැන් ඕනම දෙයක් හදන්න. දැන් බලන්න පුතේ මෙතන ඕගොල්ලන්ට දින රූප සටහන් දිහා බලන්න. අංශක 70 කියලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණය ලකුණු කරලා තියෙනවා. තව කෝණයක් ලකුණු කරලා තියෙනවා අභ්‍යන්තර කෝණයක් අංශක 38 කියලා. ඉතිරි අභ්‍යන්තර කෝණය මොකද්ද? A. ඔන්න දැන් B නෙමෙයි A. ඇයි? අපි දන්නේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව තමයි අංශක 180. එහෙමනම් අපි මේ ත්‍රිකෝණයට අපි දන්නව දේ යොදමු. මොකද්ද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් දැන් අපි ලියමු A ධන අංශක 70 ධන අංශක 38 සමානයි 180යි. දැන් 70ට 38 එකතු කරාම කීයද? 108යි. එහෙනම් A ධන 108 සමානයි 180යි. A හොයන්න අපි 108 එහා පැතර අරයමු. 180ෙන් 108ක් අඩු කරලා පස්සේ 72යි. A සමානයි අංශක 72යි. ඔන්න දැන් අපි A හොයාගත්තා. ඊට පස්සේ අපි B හොයාගමු. දැන් මේ වගේ ගණන දුන්නාම එකින් එක තමයි අපි විසඳන්නේ. අපි දන්න දේ තුලින් අපි සුරු කරගත්තට පස්සේ අපිට ඉතුරු එක මතක් වෙනවා. ඕගොල්ලෝ බලන්න පුතේ A සහ B කියන්නේ සරල රේඛාව මත තියෙන මොන කෝණද? බද්ධ කෝණ. ඒවට අපි කියනවා සරල කෝණ කියලා. සරල රේඛාව මත තියෙන කෝණවල අයික්කිය එකතුව අංශක 180යි. ඒක අපි කලින් ගණන තියෙනවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් A ධන B සමානයි අංශක 180යි කියලා.
දැන් අපි a වලට අංශක 72 යොදමු ආදේශ කරමුකෝ එතකොට අපි මෙතන වරහන් කරලා ලියන්න සරල කෝණ කියලා 72 ධන b සමාන 180යි කොහෙන්ද 72 ආවේ අපි කලින් හොයාගත්ත a වලාගේ 72යි කියලා දැන් ඔන්න b හොයන්න අපි 72 හැ පැතර array යමු 180න් 72ක් අඩු කළාට පස්සේ 108යි එහෙනම් b කෝණේ විශාලත්වය කීයද 108යි දැන් තේරුණා නේද හරි එකින් එක අපි විසඳ ගන්න ඕන තව ගණනක් බලමු පුතේ දෙවෙනි ගණන එතනක් තියෙනවා a සහ b හොයන්න කොහොමද මේක හදන්නේ පටන් ගන්නෙ කොතනින්ද ත්‍රිකෝණී කෝණ තුන බලන්න 80 a b නොදන්නා පද දෙකක් තියෙනවා එහෙමනම් බලන්න පුතේ අපිට මේ ඒක යොදන්න ඉස්සෙල්ලා වෙන ක්‍රමයක් මගින් මේ අක්ෂරයක් හොයාගන්න පුළුවන්ද කියලා හොඳට බලන්න මෙතන මේ අංශක 40 කියන කෝණයයි b කියන අක්ෂරය මගින් විශාලත්වය පෙන්වන කෝණයයි මොන කෝණද හොඳට බලන්න මොන කෝණද ප්‍රතිමුඛ කෝණය එහෙමනම් අපිට ලියන්න පුළුවන් ඕගොල්ලෝ දන්නම සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව. එහෙමනම් අපිට ලියන්න පුළුවන් නේද b කෝණේ අංශක කීයයි කියලාද? 40යි කියලා. ඔන්න බලන්න අපි ගණන සරල කරගත්තේ හැටි. හේතුව ලියන්න ප්‍රතිමුඛ කෝණ. දැන් b වලගේ දන්නවා. අපේ නොදන්න පදය a පමණයි. දැන් ඔන්න අපිට පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කෝණවල එකතු අංශක 180යි කියලා a හොයාගන්න. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180 බැවින් a ධන b ධන අංශක 80 සමානයි අංශක 180යි. දැන් අපි b වලගේ දන්නවා b වලට අපි අංශක 40 ආදේශ කරගමු. a ධන 40 ධන 80 සමානයි 180යි. බලන්න මම මෙතන මේ b වෙනුවට යදුව කීයද අංශක 40 එතකොට a ධන 120 සමානයි 180යි 40ට 80ක් එකතු කරාම 120යි a වන්න දැන් අපි 120 එහා පැතර අරයමු 180ෙන් 120ක් අඩු කළාට පස්සේ a ලැබෙනවා අපට අංශක 60යි කියලා පුළුවන් නේද මේ වගේ ගණනක් දැන් හදාගන්න අපි එහෙනම් තවත් ගණන කරියමු එතනක් තියෙනවා ලොකු ත්‍රිකෝණයක් තියෙනවා ඒක ඇතුළේ පේන්නේ තවත් පොඩි ත්‍රිකෝණයකුත් තියෙනවා x සහ y කියලා අක්ෂර දෙකකින් විශාලත්වය පෙන්වන්න කරනවා තා මොනවද තියෙන්නේ පුතේ අංශක 90 කෝණ දෙකකුත් දීලා තියෙනවා තව අංශක 35 කෝණයකුත් දීලා තියෙනවා ඔන්න දැන් මුලින්ම හොයන්නේ අපි x වද y වද හොඳට බලන්න x වද y වද ඕගලන්ට පුළුවන් නේද මෙන්න මේ පුංචි ත්‍රිකෝණය මේ බලන්න මම ලකුණු කරනවා මෙන්න මේ පුංචි ත්‍රිකෝණය දිහා බලන්න ඔය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කීයද දාලා කියලා තියෙන්නේ එක කෝණයක් අංශක 35යි අනිත් කෝණේ අංශක 90යි තවත් කෝණයක් දීලා x කියලා එහෙනම් නොදන්නා පද එකයි තියෙන්නේ x පමණයි අපිට එහෙනම් ඒ ත්‍රිකෝණයට අර අපි දන්න දේ ලියන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් x ධන 90 ධන 35 සමානයි 180යි 90ට 35ක් එකතු කරාට පස්සේ 125යි x ධන අංශක 125 සමානයි අංශක 180යි x යන්න අපි 125 දකුණු පැත්තට අරයියම්. උතුර හිණ 125 වෙනවා. 180න් 125ක් අඩු කරලා පස්සේ x සමානයි 55යි. දැන් ඔන්න අපි x හොයාගත්තා. තේරුණා නේද? දැන් අපි x හොයාගත්තා. දැන් අපිට කාවද හොයන්න තියෙන්නේ? y හොයන්න තියෙන්නේ. දැන් y හොයන්නේ කොහොමද?
බලන්න ඕගොල්ලෝ ලොකු ත්‍රිකෝණය දිහා මම මේ ලකුණු ගන්න ත්‍රිකෝණය බලන්න ඔන්න මම නිල් පාටින් ලකුණු ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන දිහා බලන්න එක කෝණයක් අංශක 90යි නේද පේනවා නේද මෙතන එක කෝණයක් මම මේ ලකුණු කරන්න මෙන්න මේක අංශක 90යි අනිත් කෝණය x තව ඉතිරි කෝණය y නමුත් අපි x යගේ හොයාගෙන තියෙන්නේ එහෙමනම් y හොයා ගන්න පුළුවන් නේද අපි ලියමු එහෙනම් x ධන y ධන 30 x ධන y ධන අංශක 90 සමානයි අංශක 180යි දැන් අපි x ට 55 ආදේශ කරන්න පුළුවන් එතන 55 ධන y ධන 90 සමානයි 180යි අනුවට 55ක් එකතු කරාම කීයද අංශක 145යි y ධන 145 සමානයි 180යි අපි 145 යහපතර ආයමු 180 වෙන 145 අඩු කරාට පස්සේ y වලා ගියා එනවා අංශක 35යි කියලා දැන් තියෙනව නේද පුතේ ගණන එකපාරට අපිට හදන්න බෑ අපි එකින් එක විසඳගෙන යන්න ඕන ගණන් අමාරු නෑ අපි සිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න හොඳට බලන්න රූප සරහන දුන්නාට පස්සේ මම කොතනින්ද මේක හදන්න පටන් ගන්න කියලා එතන ගණන් લેසි අපි එහෙනම් ඊළඟ ගණනට යමු හතරවෙනි ගණන ඒ ගණනේ තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්ව ඇති කෝණවල විශාලත්වය හොයන්න බලන්න මෙතන තියෙන්නේ මොනවද අපිට හොයන්න තියෙන්නේ A සහ B වල අගය දැන් මම අර කලින් කියනවා වගේ හැම වෙලාවෙම එකපාරටම නොදන්නා පද දෙකම හොයන්න බෑ අපි එකින් එක තමයි හොයාගෙන යන්න ඕන බලන්න පුතේ මෙතන රූප සරහන දිහා හොඳින් බලන්න අපි කොතනින්ද මේක පටන් ගන්නෙ මේ වගේ වෙලාවට රූප සරහන හොඳින් අධ්‍යයනය කරන්න A සහ B කලින් අපි හොයාගන්නේ A වද B වද වඩා ලේසි කවුරු හොයන එකද මෙන්න මම ත්‍රිකෝණය ලකුණු කරනවා හොඳට බලන්න මෙන්න මේ ත්‍රිකෝණය බලන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මොනවද එක් කෝණයක් A අනිත් කෝණයක් 20යි අංශක ඉතිරි කෝණයේ අංශක 70යි එහෙනම් මේ ත්‍රිකෝණ තුන මේ ත්‍රිකෝණයේ කෝණ තුන ඇසුරෙන් අපිට A හොයා ගන්න පුළුවන් නේද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 බැවින් අපිට සමීකරණ ලියන්න පුළුවන් A ධන 70ව ධන 20 සමානයි 180යි 70වට 20ක් අඩු එකතු කරලා පස්සේ 90යි ඒතර A ධන 90 සමානයි 180යි එහෙමනම් අපි A හොයන්න අංශක 90 දකුණු පැත්තට array යමු එතකොට 180 වෙන 90ක් අඩු කළාට පස්සේ අපිට ලැබෙනවා අංශක 90යි කියලා. එතකොට A සමානයි අංශක 90යි. ඔන්න දැන් අපි A හොයාගත්තා. දැන් අපිට හොයාගන්න තියෙන ඊට පස්සේ මොනවද? B. බලන්න B හොයන්නේ කොහොමද කියලා. රූප සරහන දිහා හොඳින් බලන්න පුතේ. හිතට බලන්න B හොයාගන්නේ කොහොමද? අපි A හොයාගෙන තියෙනවා. අංශක 30කුත් අපිට පේනවා B හොයාගන්නේ කොහොමද ත්‍රිකෝණයක් තියෙනවා නේද එතන මෙන්න මම පෙන්වන ත්‍රිකෝණය දිහා බලන්න නිල් පාටින් මම ලකුණු කරනවා මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එක කෝණයක් A අනිත් කෝණය B ඉතිරි කෝණය 30යි එහෙමනම් අපි A වලගේ හොයාගෙන තියෙනවා කලින් එහෙනම් A දන්නවා අංශක 30 දන්නව b වහන්නනේ තියෙන්නේ දැන් අපිට පුළුවන් සමීකරණ ලියන්න a දන b සමාන දන 30 සමානයි අංශක 180යි දැන් අපි a ට අංශක 90 ආදේශ කරමු එතකොට 90 දන b දන 30 සමානයි 180යි 90ට 30ක් එකතු කරලා පස්සේ 120යි B ධන 120 සමානයි 180යි B අපි තනි කර යන්න නම් 120 දකුණු පැත්තට array යමු. ඒතර අංශක 180 වලින් 120 කීයද 60යි. 180 වෙන 120ක් අඩු කරලා ඊට පස්සේ B අපට ලැබෙනවා අංශක 60යි කියලා. දැන් තේරෙනවනේ දෙපුතේ අපි මේ වගේ ගණන් දුන්නාම හදන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මම මේ කොටසේ ගොඩාක් ගැටලු දැන් ඕගලන්ට ඉදිරිපත් කර විසඳන ආකාරයක් කියා දුන්නා.
එහෙමනම් දැන් මේ පාඩමේ ඊළඟ කොටසට යමු. ඒ තමයි චතුරස්‍රවල අභ්‍යන්තර කෝණ ගැන සාකච්ඡා කිරීම. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? සරල රේඛා ඛණ්ඩ 4කින් සමන්විත බහුවස්‍රයක්. නම් පාද 4යි තියෙන්නේ. නොයෙකුත් චතුරස්‍ර අපට හමු වෙනවා. මං චතුරස්‍ර කිහිපයක් ගන්නම්කෝ. ඔය බලන්න. ඔය සෑම රූපයකම තියෙන්නේ පාද කීයද? 4යි. එහෙමනම් බලන්න මේ පාද 4 සරල රේඛා නේද? හරි. එහෙමනම් මේවා අපි හඳුන්වනවා චතුරස්‍ර කියලා. දැන් බලන්න පුතේ මම මේ අභ්‍යන්තර කෝණ කියන්නේ මොනවද කියලා? ත්‍රිකෝණ වගේම තමයි අභ්‍යන්තර කෝණ නේද? ආ මේ ඇතුළත කෝණ. ශීර්ෂවල හැදෙන කෝණ. එහෙමනම් චතුරස්‍රවල අභ්‍යන්තර කෝණ එකතුව කීයද? හොඳට මතක තියාගන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 360යි. නැවත මතක් කරමු කලින් ඉගෙනගත්තු දේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතිය. එකතුව අංශක 180යි. චතුරස්‍රයක නම් අංශක 360යි. තේරුණා නේද? නැදන් අපි එහෙනම් ත්‍රිකෝණ අභ්‍යාස කරලා අපිට දැන් ගොඩක් දැනුම තියෙනවා මේ ආශ්‍රිත ගණන් හදන්න. ඒ වගේම තමයි පුතේ චතුරස්‍රත්. අපි එහෙනම් පුංචි අභ්‍යාස ටිකක් කරමු. පළවෙනි ගණන බලන්න චතුරස්‍රයක් අපිට දීලා තියෙනවා. හොඳට බලන්න චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල අගයන් දීලා තියෙනවා 55 95 60 x. ඉතින් අපිට කියන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය වන්න. එනම් මෙතන අපි හොයන්න තියෙන්නේ මොකද්ද? x. අපි දැන් අර පෙර පරිදිව තමයි. අපි දැන් මෙන්න මෙහෙමයි ලියන්නේ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බැවින් අපි දැන් සමීකරණ ලියමු. දැන් දන්නවා පුතේ. x ධන 55 ධන 95 ධන 60 සමානයි 360යි. අභ්‍යන්තර කෝණ සියල්ල ලියන්න. මම නැවතත් පෙන්නන්නම්. x 55 95 60. එහෙනම් මේ කෝණ 4 එකතුව අංශක 360යි. ඔන්න දැන් අපි සමීකරණ ලියාගත්තා. දැන් අපි x හොයන්න යන්නේ. 55යි 95යි 60යි එකතු කරලා පස්සේ අපර ලැබෙනවා 210යි කියලා. හරි. දැන් x හොයන්න 210 අපි දකුණු පැත්තට ගනිමු. ඊතර හින්න 210 වෙනවා. x සමානයි 360 ඍණ 210 360 න් 210 අඩු කරලා පස්සේ කීයද අංශක 150යි දැන් තියුණා නේද හරි එහෙනම් තව ගණනක් හදමු අපි එතන තියෙන්නේ චතුරස්‍රයේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය සොයන්න මම අර කලින්ත් කිව්වා මෙන්න දන්න පදේ හොයද හරියන්නේ නැහැ පුතේ ගණන හොඳට කියවන්න ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය සොයන්න. හරිද? එහෙනම් දැන් අපි බලමු මේ ගණන. බලන්න මේ චතුරස්‍රයේ කෝණ මොනවද තියෙන්නේ. අභ්‍යන්තර කෝණ දිහා බලන්න. එක් කෝණයක් 2x. තව එක් කෝණයක් 2x. තවත් එකක් 3x. ඉතිරි කෝණයත් 3x. එහෙමනම් අපිට තියෙන නොදන්නා පදයේ වෙන x හොයලා 2x හොයාගන්න ඕන 3x හොයාගන්න ඕන. එහෙමනම් අපි දන්න දේ මොකද්ද? චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බැවින් අපිට ලියන්න පුළුවන් සමීකරණය 2x ධන 2x ධන 3x ධන 3x සමානයි 360යි. x පද ටික අපිට එකට එකතු කරාට පස්සේ එනවා 10යි x. 10යි x සමානයි 360යි. x වන දෙපැත්තම 10ෙන් බෙදමු 10ට 10 කැපිලා ගියා මේ බිඳුවට මේ අග බිඳුව කැපෙනවා එතකොට x ලාගය 36යි එහෙමනම් x ලාගය විතරක් හොයලා මදි කෝණවල විශාලත්වය හොයන් තින් ආ එහෙමනම් කෝණ තියෙනවා 2x සහ 3x කි විදිහට සදාන් කරලා එහෙනම් අපි 2x හොයමු 2x හොයන්න x ගුණ කරනවා දෙකෙන් ඒ කියන්නේ 36 දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 72යි කියලා. එතකොට 3x ගනිමු. 3x හොයන්න අංශක 36 ගුණ කරනවා 3ෙන්. එතකොට අපිට පිළිතුර ලැබෙනවා අංශක 108යි. හරි. තව ගණනක් බලමු.
මෙතනත් තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය සොයන්නේ. මොනවද අපේ දිහා තියෙන අක්ෂර? x හා y කියලා කෝණ දෙකක විශාලත්වය පෙන්වනවා. එහෙනම් අපි x හා y කොහෙමු? දැන් මේ වගේ ගණනක් දුන්නාට පස්සේ බලන්න පුතේ කාවද අපි කලින් හොයන්නේ? x ද y වද? හොඳට බලන්න. x ද y වද? රූපසරණ අනුව තීරණය කරන්නේ කලින් හොයන එක. හොඳට බලන්න රූපසරණ දිහා. මේ බලන්න මම මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ දිහා බලන්න. එක කෝණයක් x. අනිත් කෝණේ 75යි. ත්‍රිකෝණයේ 25යි. එහෙමනම් අපිට x හොයාගන්න බැයිද? පුළුවන් නේද? හරිම පහසුයි. අපි ලියමු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් x ධන 75 ධන 25 සමානයි අංශක 180යි. 75ට 25 එකතු කරාට පස්සේ අංශක 100යි. x ධන 100 සමානයි අංශක 180යි. දැන් x වෙන් අපි 180න් 100ක් අඩු කරමු. එතන x ලා ගේ වෙනවා අංශක 80යි. ඔන්න දැන් x හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ y හොයාගන්න. ඒ y හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම එක ක්‍රමයක් කියන්නම්. මෙන්න බලන්න මම මේ ලකුණු කරපු කරන කෝණේ දැන් රූප සරහන් දිහා බලන්න. මෙන්න මේ කෝණයයි මේ අංශක 105 කෝණයයි සරල රේඛාවක් මතනේ තියෙන්නේ. එහෙනම් ඔය කෝණ දෙකේ එකතුව අංශක කීයද? 180 නේද? එහෙනම් එක කෝණයක් 105 නම් ඉතිරි කෝණය හොයන්නේ කොහොමද? 180න් 105 අඩු කරන්න ඕන. එහෙමනම් මෙන්න මේ කෝණයේ අංශක 75 වෙනවා. 180න් 105ක් අඩු කරාම ලැබෙන්නේ 75. එහෙනම් මම මේ නම් කරපු කෝණයේ අංශක 75යි. දැන් බලන්න පුතේ මේ ඇතුලේ තියෙන චතුරස්‍රය දිහා. මොකද්ද මේ චතුරස්‍රය කියන්නේ? මෙන්න මේ චතුරස්‍රය දිහා බලන්න. මෙන්න චතුරස්‍රය මම අදලා පෙන්නනවා. මෙන්න දැන් මෙතන පේනුනේද ඔයගොල්ලන්ට චතුරස්‍රය මේ පැත්තට මේ ඔන්නෝ චතුරස්‍රයක් පේරුණේද? ඔය චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ දිහා බලන්න. මට චුට්ටක් මෙතන ඔයාලට අපහැදිලි වෙන්නේ මේ මැද්දේ තන මම එක මකලා නැවතත් අඳිනා පුතේ පොඩ්ඩක් ඉන්න. මේ බලන්න චතුරස්‍රය. හරි. ඔන්නේ චතුරස්‍රය දිහා බලන්න. ඔය චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ දිහා බලන්න. එක් කෝණයක් x. අපි හොයාගත්තා ඒක. අනිත් එක 75යි. තව කෝණයක් ආයෙත් නැවතත් 75යි. ඉතුරු එක y. එහෙනම් x දන්නවා 75 කෝණ දෙකක් දන්නවා අපි. දන්නවා අගයන් y හොයාගන්න බැයිද? පුළුවන්. අපි දැන් මේ චතුරස්‍රයේ කෝණ වල එකතු අංශක 360 කියලා ලියලා අපි සමීකරණ ලියමු. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 360 බැවින් x දන්න y ධන 75 ධන 75 සමාන අංශක 360යි. මේ බලන්න x-ට අපි දැන් ආදේශ කරමු. අපි කලින් හොයාගත්තා x කීය කියලාද? 80 කියලා. මේ x-ට අපි එහෙනම් 80 ආදේශ කරමු. 80 ධන y ධන ඊට පස්සේ බලන්න මේ 75යි 75යි අංශක කීයද? 150යි. මොන සුළු කරන්න හැටි අංශක 80 ධන y ධන අංශක 150 සමානයි අංශක 360යි. ඊට පස්සේ 150ට 80 එකතු කරාට පස්සේ කීය දෙන්නේ? අයි පාරක් එක ගියලා මම වැරදිලා පුතේ. ඒ සමීකරණය නැවත ලියන්න අවශ්‍ය නැහැ. y ධන 230 සමානයි 360යි. මෙන්න මේ සමීකරණය මට දෙපාරක් මම මෙතන ලියලා මේක ලියන්න අවශ්‍ය නැහැ. තේරුණාද? y ධන 230 සමාන 360යි. දැන් y වලගේ හොයන්න අපි 230 එහා පැතර array යමු. එතකොට 360 ඍණ 230 y වලගේ එනවා අංශක 130යි. ඔන්න ඔය ආකාරයට පුතේ ගණන ක්‍රමක්‍රමෙන් ඔයගොල්ලෝ හදාගෙන යන්න. ගණන් හරිම ලේසි හදනකොට හරි ආසයි ආසාවෙන් හදන්න. ඒතර ඕන මතක් වෙනවා ක්‍රම. තව ගණනක් බලමු. හතරවෙනි ගණන. එතනත් ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වන කෝණ වලගයන් හොයන්න තියෙන්නේ. මොනවද තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර?
x සහ y එන අපිට හොයන්න තියෙන x සහ y කොහොමද හොයන්නේ කාවද මුලින්ම හොයන එක ලේසි අපිට දීලා තියෙන මේව හොයාගන්න x සහ y හොයාගන්න අංශක 130ක කෝණයක් දීලා තිනෝ තව එකක් දීලා තිනෝ අංශක 90ක කෝණයක් මේ කොටු ලකුණින් පහලින් දක්වලා තියෙන අංශක 90ක් ආ එහෙනම් x වල අගය කීයද මෙන්න මේ x වල අගය කීයද පුතේ අංශක 90 වෙනව නේද ඇයි ප්‍රතිමුඛ කෝණ ඔන්න අපි x වල අගය පහසුවෙන් හොයාගත්තා දැන් බලන්න මම මේ රූපසරහන් ලකුණු කරන කෝණය මෙන්න මේ කෝණයේ අගය අංශක කීය වෙනවද 130 වෙනව නේද ඇයි ප්‍රතිමුඛ කෝණ නේද 130ත් එක්ක 130 ප්‍රතිමුඛ කෝණ කොයි කෝණයත් එක්කද ප්‍රතිමුඛ කෝණ වෙන්නේ 130 මෙන්න මේ කෝණයත් එක්ක ප්‍රතිමුඛ කෝණ හරි දැන් ඊමනම් ඇතුලේ චතුරස්‍රය දිහා බලන්න මේ රූපසහණිය ඇතුලේ තියෙන චතුරස්‍රයක් නේද මේ චතුරස්‍රය අභ්‍යන්තර කෝණ 4 එකතුව අංශක කීයද 360යි අපි දන්නවා මේ සමීකරණ ලියමු x වල අගයක් ගන්නවා 130 කියලා අගයකෝ දියා තිනවා y වල තමයි ඉතුරු වගේ තියෙන්නේ එහෙනම් බලමු සමීකරණ ලියලා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 360 බැවින් x ධන ඔන්න දැන් මම මෙහෙම වැඩක් කරා දැන් අපි ගණන් ගොඩාක් හදලා තියෙනවානි දැන් අපිට පුහුණුයි එක මේක x ධන y ධන y ධන 130 කිය නොලියා මම මෙන්න මේ y ට මේවයි එකතු කරලම සමීකරණ ලිව්වා ඉතින් එහෙම ලිව්වට පුතේ ප්‍රශ්නයක් නැහැ හරිද එහෙම දරුවන්ට එහෙම ලියන්න පුළුවන් ඉතින් එකතු කරලා ලියන්න පුළුවන් x ධන y ට y එකතු කරාම 2y මම මේක ලිව්වේ මේ විදිහට එක පෙන්වන්න ඕගලන්ට y y කියලා ලියන්න අවශ්‍ය නැහැ x ධන 2y ධන 130 සමානයි 360යි දැන් අපි x ට ආදේශ කරමු අංශක 90 90 ධන 2y ධන 130 සමාන 360යි 90ට 130 එකතු කරාට පස්සේ 220යි එතන මෙහෙම සමීකරණ එනවා එහෙනම් 2y සමාන කරමු අපි 360 න් 220 අඩු කළා මෙතන ලැබෙනවා 2y සමාන 140යි දැන් y වන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදමු 2ට 2 කැපිලා යනවා 2ට 140 දෙකෙන් බෙදුවාට පස්සේ අංශක 70යි ඔන්න දැන් අපි හෙව්වා x අගයත් හෙව්වා y අගයත් හෙව්වා දැන් පුළුවන් නේද පුතේ ඕනෑම ගණනක් හදාගන්න මීට වඩා අපි පොඩි වෙනස් ගණනක් බලමු මොකද්ද මම මෙතන කිව්ව වෙනස නොදන්නා පද කීයක් තියෙනවද තුනක්ම තියෙනවා මොනවද තියෙන්නේ x y b නොදන්නා පද තුනක් තියෙනවා හරි ලේසි කොපමණ තිබුණත් දැන් අපිට හදා ගන්න පුළුවන් අපි දන්නවා දැන් ගණන් හදන ක්‍රමය අපි එකින් එක තමයි විසඳගෙන යන්නේ එහෙමනම් තීරණය කරන්න ඕගොල්ලෝ කාවද මුලින්ම හොයන්නේ මුලින්ම b හොයනවද y හොයනවද x හොයනවද කියලා ඔන්න මම මෙතන ත්‍රිකෝණයක් ලබු කරනවා දැන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මට කියන්න. දැන් ලේසි ලපුඩු කළා මට පෙන්වන්න ඕනේ. එක කෝණයක් 50යි, අනිත් කෝණිය 30යි, තව කෝණයක් x. එහෙනම් අපි මේ ත්‍රිකෝණයේ ලියත හැකි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු 180 බැවින් කොහොමද x ධන 50 ධන 30 සමාන 180යි. 50යි 30යි එකතු කරලා පස්සේ 80යි. x ධන 80 සමාන 180යි. x වෙන අපි 80 එහා පැතර අරියමු 180 න් 80ක් අඩු කරාට පස්සේ x සමානයි 100යි. ඔන්න දැන් x හොයාගත්තා. හරි. තව අපිට තියෙනවා b සහ y හොයන්න. b හොයාගන්න ලේසි නේද? හොඳට බලන්න b කොහෙද තියෙන්නේ? b චතුරස්‍රයක් ඇතුළත් වෙනවා, ත්‍රිකෝණයක් ඇතුළත් වෙනවා. කොහෙද මේ ත්‍රිකෝණය තියෙන්නේ? ඔන්න මම ලකුණු කරනවා. මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. ආ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දිහා බලන්න පුතේ. එක් කෝණයක් b. අනිත් කෝණය 50යි. අනිත් කෝණය 30යි. එහෙමනම් අපිට b හොයන්න පුළුවන් නේද?
දැන් අපි හොයමු b කොහොමද ලියන්නේ ඒකටත් අපි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 කියලා දැන් හදමු ඒ කොණ තුන දැන් අපි ලියමු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බැවින් b ධන 50 ධන 30 සමාන 180යි b ධන 80 සමාන 180යි b වන් අපි 80 එහා පැතර අරයමු තුන 180 වෙන 80 කඩ කරලා පස්සේ b වලගේ අංශක 100යි හරි තව මොනවද හොයන්න තියෙන්නේ y හොයන්න තියෙනවා නේ දැන් b හොයාගත්තා x හොයාගත්තා එහෙනම් y හොයන්න විතරයි තියෙන්නේ එහෙනම් මෙතනත් හරි ලේසි වෙන්න පුළුවන් බලන්න y හොයන්නේ කොහොමද හොඳට බලන්න y හොයන්නටි දැන් b වලගයක් ගන්නවා x වලගයක් ගන්නවා 50කුත් තියෙන පැත්තක කෝණ තුනක හැයක් ගන්නවා එහෙනම් මේ කෝණ තුනත් එක්ක එකතු කරලා බලන්න y සම්බන්ධ කරන හැටි මෙන්න මේ චතුරස්‍රය දිහා බලන්න මම මේ අඳිනේ චතුරස්‍රය මේ චතුරස්‍රයේ කෝණ හතර එකතුව කීයද 160 බව දන්නවා එහෙනම් එක් කෝණයක් b තව කෝණයක් 50යි ත්‍රිකෝණය x ත්‍රිකෝණය y b වල සහ x ලාගයන් අපි හොයාගෙන තියෙනවා එහෙනම් අපිට y හොයන්න බැරිද පුළුවන් අපි ලියමු එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බැවින් b ධන අංශක 50 ධන x ධන y සමානයි අංශක 360යි දැන් අපි b සහ x වලට අපි යගයන් ආදේශ කරමු කලින් හොයාගත්තු सी ये दाने, बी आपके खाली हुआ गत्ता, बी वाला आगे किया क्या रहते? सी ये के ला, उन्हें मैं बी वे नोट है, सी ये दुआ, इड पास ये आपी, एक्सल आगे खाली हुआ गत्ता, एट सी ये के ला, एक्सल आगे सी ये उधर ला, देंगा आपी समी करें इंटे, इस दाने बालम, उन्हें देंग, सी ये दाने पन्हा दाने सी ये, किया द වගේ දන්න 250 සමාන 360යි y හොයන්න අපි මොකද්ද කරන්න ඕන 360න් 250 අඩු කරන්න ඕන 360න් 250 අඩු කරාට පස්සේ අපිට y ලැබෙනවා අංශක 110යි දැන් ඔන්න අපි නොදන්නා පද කියන්නේ නොදන්නා පද තුනක් තියෙන වෙලාවෙදි අපි හෙව්වා අපිට එහෙනම් කීයක් දුන්නත් දැන් අපිට පුළුවන් නේද ඇයි අපිට පුළුවන් වෙන්නේ මට එක කියන්නේ අපි හොඳට මේ පාඩම පුතේ එකින් එක මම පෙළ ගැස්විය ඔයගලන්ට ඉතමත් පැහැදිලිව මේක එකින් එක කියා දෙනකොට ඔයගලන්ට එක පැහැදිලි වෙනවා මුළු පාඩමම ඒකයි වෙනස එතකොට ඔයගලන්ට ඕනම ගැටලුවක් හදා ගන්න පුළුවන් ඔන්න දැන් මම තව විනස්ම ආකාරයේ දැන් ගැටලුවක් ඔයගලන්ට දෙනවා හදමු අපි දෙගොල්ලම එකතු වෙලා බලන්න මං අර වෙනස් කිව්වේ චතුරස්‍රයේ පාද දෙකක් දික් කරලා අපිට එළියෙන් දාසන අංශක 70ක කෝණයක් කොයි විදිහට දුන්නත් අපිට දැන් ගණන් හදන්න නම් පුළුවන් බලන්න පුතේ මේ අංශක 70ට සමාන වෙන කෝණයක් කොහෙද තියෙනවද මම මේ ලකුණු කරන කෝණය බලන්න ඔය කෝණ දෙක 70යි සහ x ලකුණු කරපු x කෝණය මම ලකුණු කරපු x කෝණය දිහා බලන්නේ 70 සහ x කියන ඔය කෝණ දෙක මොන කෝණද ප්‍රතිමුඛ කෝණ එහෙනම් අපිට කිලිම ලියන්න පුළුවන් x සමානයි අංශක 70යි හේතුව ප්‍රතිමුඛ කෝණ දැන් බලන්න මේ කොහොමද අපි දැන් x හොයාගත්තා දැන් y හොයන්නේ කොහොමද දැන් ගණන් ලේසි දැන් මතක් වෙන්න ඕන දැන් බලන්න පුතේ x හොයාගත්තා තව මෙතනත් මේ චතුරස්‍රයේ තියෙනවා x කියලා මෙතන එහෙනම් අපි දැන් x දන්නවා එහෙනම් දැන් ඒ කෝණ දෙකේ ප්‍රශ්නයක් නැහැ බලන්න චතුරස්‍රයේ ඉතිරි කෝණ මම මේ කියන්නේ මෙන්න මේ චතුරස්‍රය නුවන් පෙන්නන චතුරස්‍රය මෙන්න මේ චතුරස්‍රය දිහා බලන්න අතු පාරින් ලකුණු මුළු චතුරස්‍රය ওই චතුරස්‍රය දිහා බැලුවාට පස්සේ අභ්‍යන්තර කෝණ තියෙනවා 80 x x 1 x දන්නවනි එහෙනම් අපිට y හොයන්න බැයිද අපි ලියමු චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බැවින් අංශක 80 දන 2x දන y කොහොමද 2x ආවේ මම මේ x කියන කෝණයයි මෙන්න මේ x මේතර විශාලත්වයයි
देखा एक तो करा एक्स टेक एक्स का तो करा देखा एक्स के वैल्यू वे तंगे हम गुणा लिया ना पुरुवांग एक्स एक्स वे ने मलिया ना पुरुवांग देखा एक्स के ले इकट्ठा आ गया लिया ना पुरुवांग दें आप ही एक्स वाले आगे आदेश करूं एक्स चला गया आंशक है ते वाई इन्हें देखा एक्स के आने आंशक एक कसिया हतलिया नहीं असुव देखा गुना करी में है ते वा देने वाई समान है तुम सिया हटाई तेरे वा आंशक असुव दाने आंशक एक कसिया हतलिये दाने वाई समान है तुम सिया हटाई एक कसिया हतलिये डा असुव कतु वाड़ा पासे देसिये विस्सा दाने वाई समान है तुम सिया हटाई दें वाई हुआ ना देसिये विस्सा यहाँ पर तरा रही हम वाई आप ले बेरे वा आंशक एक कसिया हतलिया किया दें तेरे वा नहीं दे පුතේ ගණන දුන්නාට පස්සේ එකින් එක මම කලිනුත් කියනවා වගේ එකින් එක අපි හොය හොය යන්නේ. ඒතර අපිට ගණන් හදන්නත් ආස දෙනවා. අපිට ගණන පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. අපිව අමාරු වැටෙන්නේ නැහැ. තේරුණා නේද දැන්? මේ ගණන් ටික හොඳට මම හොඳට අධ්‍යයනය කරන්න පුතේ මම මේ කියා දෙනවට හොඳට බලන්න. හරි. නැතව ගණනක් බලන්න රූපේ ලකුණු කර ඇති තොරතුරු අනුව පහත දැක්වෙන එක් එක් කෝණේ අගය සොයන්නේ ටිකක් වෙනස් මොන වෙනසකට දුන්නත් දැන් අපිට ඕනම ගණනක් හදාගන්න පුළුවන් එහෙමයි අපි හිතා ගන්න ඕන දැන් බලන්න හොඳට රූප සටහන හොඳට රූප සටහන දිහා බලන්න රූප සටහනේ තියෙනවා මේ රූප සටහන ඇසුරු වෙන්නේ පුතේ මේ අපිට ප්‍රශ්න අහලා තියෙන්නේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවානේ අපි හැම එකපාරේ ප්‍රශ්න දිහා බලලා අමු මොකද්ද මේ? එහෙම අමාරු වැටෙන්නේ යන්නේ නැහැ. ඒ අපි ඇත්තට රුඩ ගන්න නරකයි. අපිට ඕන ඉංග්‍රීසි බලන්න මෙතන ඉංග්‍රීසි අක්ෂර වලින් දියලා තියෙන්නේ. අපිට කමන්නේ මොනවා ප්‍රශ්න ඇහුවත් අපෙන් අහන්නේ මේ රූප සරහන ඇසුරින්. එහෙනම් රූප සරහන දිහා බලන්න. රූප සරහනේ අපිට x කියලා පදයක් තියෙනවා නොදන්න පදයක්. එහෙනම් මේ මොනවා හොයන්නත් අපිට एक्स होया गाना होना नहीं अपने को हम अपने गाने हाथ अन्ना एक्स होया गाने भी ना बारं ना देंग फालो नहीं टच नहीं तो हम लगा एक डीसीएफ कोणी तो हम लगा देखा बारं ने एबीडी कोणी तुम्हें नहीं का एईडी कोणी एक के कोण वाला गया ना हाँ ना ये मना अपने कालिंग एक्स होया गा අපිට අර වැම් වැඩක් නෑ. හරි. x හොයා ගන්න නම් අපි මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕන. රූප සටහන දැන් හොඳට බලන්න පුතේ. හොඳට බලන්න රූප සටහන. මේ රූප සටහනේ මෙන්න මේ මම අඳින චතුරස්‍රය. මෙතන චතුරස්‍රයක් හැදෙනවා නේද? එහෙමනම් ඕගොල්ලෝ දන්නවා. දන්න දේ කරන්න. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි. දැන් ඕගොල්ලන්ට බලන්න චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ දන්නේ මොනවද? 120 දන්නවා. හරි. මෙතන මේ කොටුවක් දක්වලා තියෙන්නේ අංශක 90යි. හරි ඒකත් දන්නවා. තව එකක් අංශක 90යි. ඒකත් දන්නවා. මෙන්න මේ කෝණය. ඉතිරි කෝණය මොකද්ද? මෙන්න මේක. කීය දේ කෝණය? 2x. අන්න වැදගත් දේ. ඒ කෝණය කීයද? 2x. එහෙමනම් දැන් මේ චතුරස්‍රයට අපි ලියමු සමීකරණය. හරිද? ඔන්න චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 බැවින් 90 දන 90. මේ බලන්න. මෙතන 90. ඒක මෙතන ලිව්වා. එහෙනම් තවත් 90ක් තියෙනවා. මේක ඔන්න ලිව්වා. ඊට පස්සේ 120 ලිව්වා. හරි ඒකත් හරි. ධන 2x. ඊතර කෝණය කීයද? 2x = 360යි. දැන් අපි එකතු කරමු වාගයන් ටික. 90ට 90 එකතු කළා 120 එකතු කළා. ඊට පස්සේ අපර ලැබෙනවා 300යි කියලා. 300 ධන 2x = අංශක 360යි. 2x අපි උත්තර කරන්න 300 එහා පැත්තට අරගියමු. ඊට 2x = 360 ඍණ 300. 360 න් 300 අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 60යි කියලා. 2x = අංශක 60යි. x කීයද? 30යි. දෙකෙන් බෙදලා පෙන්නන්න ඕනේ. 2x 60 නම් x 30යි.
හරි දැන් පුළුවන් දැන් ඔන්න x හොයාගත්තා දැන් අපි එහෙනම් අහන ප්‍රශ්න වලට උත්තර දෙමු පළවෙනි කපෙන් අහනවා DCF කෝණය දැන් බලන්න DCF කොහෙද තියෙන්නේ කියලා අක්ෂර වලින් බලන්න D ළඟට හැ යවන රූප සටහනයි හොයාගන්න ඕගොල්ලෝ DCF කොතනද තියෙන්නේ කියලා DCF කොහෙද තියෙන්නේ C ළඟ නේද තියෙන්නේ DCF මෙන්න මේ කෝණේ නේද ඔය කියන්නේ අපි යන්නේ මෙහෙම D D ද යන්න D C F නොයි කෝණිය නේද හරි එහෙනම් ඕගොල්ලෝ පේනවා දැන් මේ DCF කෝණේ අගය ඊයේ දත් 2x වලින් දක්වලා තියෙන්නේ එහෙනම් DCF අපිට දැන් ලියන්න බැයිද x ළඟේ අපි දන්නවා අංශක 30යි කියලා හොයාගත්තා එහෙනම් අපි ලියමු උත්තරේ රූපලක 1 DCF කෝණය සමානයි 2x රූපතර 92x එහෙනම් x සමානයි 30 නිසා 2x සමානයි අංශක 60යි ඔන්න දැන් අපි පහසුවෙන් හදුවා නේද ගණන එක කොටස හරි දෙවෙනි කොටස බලමු ABD කෝණය කොහෙද බලන්න ABD කෝණය තියෙන්නේ දැන් ඕගොල්ලන්ට මම චුට්ටි වෙලාවක් දෙනවා මේ අක්ෂර දිහා බලලා හොයාගන්න ABD කෝණය කොහෙද තියෙන්නේ කියලා A B D හම්බුණා නේද? මෙන්න මෙතන තමයි ABD කෝණය තියෙන්නේ. ආ ABD කෝණය අගේ හොයන්නේ කොහොමද? දැන් රූප සරහන් දිහා හොඳට බලන්න. හොඳට බලන්න පුතේ රූප සරහන් දිහා. වඩා පහසු ක්‍රමයට යන්න. වඩා පහසු ක්‍රමයට අපි යන් හොයා ගන්න ඕන. ABD කෝණය ප්‍රමයා වුණාද දැක්කද මෙන්න මම ලකුණු ගන්නවා රතු පාටින් මම ත්‍රිකෝණය ලකුණු ගන්නවා ඔය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දිහා බලන්න එක කෝණයක් කීයද අංශක 100යි ඉතිරි කෝණය ABD තව කෝණයක් කීය වෙනවද x මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ආ x ළඟයක් අපිට හොයාගත්තා. එහෙනම් අපි සමීකරණය ලියමු. රෝමිලකන් 2 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 බැවින් ABD කෝණය දන 100 දන. ඔන්න දැන් මම එකපාරටම x කියලා නොලියා 30 කියන එක ලිව්වා. ඇයි අපි දන්නවනේ දැන් මේ x 30 බව මෙන්න මේ x 30 බව දන්නවනේ. x හොයාගෙන තියෙන්නේ. අපිට එහෙනම් ආදේශ කළම ලියන්න පුළුවන් ABD කෝණය දන 100 දන 30 දැන් බලන්න පුතේ 100 කොහෙද තියෙන්නේ මෙන්න මෙතන නවතම් මම පෙන්වන්නම් වෙන පාටකින් ඇඳනම් පෙන්වන්නම් ඔයගොල්ලෝ පටල ගන්නයි කියලා මෙන්න ABD කෝණය මෙන්න මෙයා 100 කියන්නේ මෙන්න මේ කෝණය මේ x වෙනුවට තමයි මම 30 ලියලා තියෙන්නේ මෙන්න මේ x වෙනුවට හරි දැන් අපි යන් සුරු කරලා අගේ ගමු සියර් 30 එකතු කරාම 130යි. එතකොට අපිට ABD කෝණය උත්තර කරන්න පුළුවන්. 130 එහා පැත්තට ආරයමු. 180ෙන් 130 අඩු කරාම පස්සේ අපිට ලැබෙනවා අංශක 50යි කියලා. ABD කෝණය අංශක 50යි. ඔන්න දැන් රෝම ඉලක්කම් දෙකත් අපි හැදුවා. එහෙනම් අපි දැන් යමු තුන්වෙනි කොටස. රෝම ඉලක්කම් 3 AED කෝණය බලන්න AED කෝණය කොහෙද තියෙන්නේ කියලා හොඳට බලන්න උපසරහන දියා ඕගොල්ලෝ මාව පෙන්වන්න කලින් AED කෝණය හොයාගන්න මෙන්න මෙතන නේද AED කෝණය තියෙන්නේ මම මාක් කරනවා දැන් ලකුණු කරනවා මෙන්න මේක තමයි AED කෝණය දැන් අපි පුතේ AED කෝණය හොයන්න කොහොමද එතන ළඟා වෙන්නේ කොහොමද බෙන් හොයන්න දැන් ඕගොල්ලෝ බලන්න උපසරහන දියා මම මේ පෙන් චතුරස්‍රය බලන්න මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණයක් නේද AED කෝණය එහෙනම් අපි ඉතිරි කෝණ තුන දන්නවනම් AED කෝණය හොයාගන්න පුළුවන් නේද දැන් ඕගොල්ලෝ මට කියන්න මෙන්න මේ කෝණයේ අගය කීයද මම පෙන්වන කෝණය බලන්න මේකේ අගය කීයද මේ කෝණයේ අංශක 90යි එහා පැත්තේ කෝණයේ අංශක 90යි සරල රේඛාව මත පිහිටි කෝණ නිසා
මම පෙන්නපු කෝණේ අංශ කීයක් වෙනවද 90ක් වෙනම එහෙනම් අපි පුංචි කොටුවක් මගින් එක දක්වමු රූප සටහනෙම දක්වන්නේ හිතේ තියාගෙන හරියන්නේ හරි දැන් බලන්න කලින් අපි හොයාගත්ත ABD කෝණේ අංශක 50යි කියලා නාපු මෙතනට 50 දමු ඔන්න දැන් මේ චතුරස්‍රයේ දැන් අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 360යි කියලා ලියලා අපි දැන් චතුරස්‍රයේ කෝණ තුනක්ම දන්නවා නොදන්නා කෝණය හොයමු සමීකරණ ලියමු AED ධන 100 ධන 50 ධන 90 සමානයි 360යි දැන් බලයි කොහෙන්ද මේ අගයන් ආවේ කියලා නේද ඔන්න මම පෙන්නනවා දැන් ඔයගොල්ලන්ට මම ගත්ත හැටි AED කෝණය ධන 100 දැන් මේ 100 තමයි මේ ලියලා තින්නේ හරි දැන් මේ 50 කොහෙද තියෙන්නේ 50 මෙන්න මේ කෝණය මේ 90 කොහෙද තියෙන්නේ ආ මෙන්න මෙතන 90 360යි දැන් 100ට 50 90 එකතු කරාම අපිට ලැබෙනවා 240යි කියලා. ඉතින් එනවා AED කෝණය දැන 240 සමානයි 360යි. අපි AED හොයන්න 240 දකුණු පැත්තට ගනිමු. ඉතින් 360 අඩු කරනවා 240න්. AED කෝණය ලැබෙනවා අපිට 120යි කියලා. හරිම සරලයි නේද පුතේ. දැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කොච්චර අමාරු බලනක් දුන්න අපිට පුළුවන් එක එකින් එක අපිට විසඳ ගන්න. පුතේ හැම වෙලේම පාඩමක් ඉගෙන ගන්නකොට ආසාවෙන් ඉගෙන ගන්න. ඒ වගේම සරලව ඉගෙන ගන්න. ලොකුවට බරක් කියලා හිතලා මේක අමාරුයි කියලා හිතලා ඉගෙන ගන්න එපා. හැම වෙලේම ඉගෙන ගන්න ඕන හිතන්න ඕන අපි හැමෝටම ගණන් පුළුවන්. මට ගණන් පුළුවන් හොඳට. මම ගණිතයට කැමතියි කියලා තමයි ඉගෙන ගන්න ඕන. ඒතර ඕනම කෙනෙකුට ගණන් පුළුවන් වෙනවා. දැන් මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරපු කොටසින් ඔයගොල්ලෝ සෑම විෂය කරුණක්ම ඒ අවශ්‍ය කොටස් ටික මම පැහැදිලි කරලා දුන්නා. ඒ වගේ මේ ආශ්‍රිතව ගණන් හැදුවා ගැටළු විසඳුවා. එහෙමනම් දැන් අපි මම අර කලින් මුලින්ම කිව්වා වගේ මේ පාඩමේ තව කොටසක් තවත් වීඩියෝ එකක මගින් කරනවා. මේ පාඩමේ ඉතුරු කොටස කරන්නේ මගේ දෙවන වීඩියෝ එකකින්. එහෙනම් මම මෙතනින් මේ කොටස අවසන් කරනවා. නැවතත් අපි මේ පාඩමේ දෙවනි කොටසින් හමු වෙමු. සිරු දිනාටම ආයුබෝවන්.